අයිබුවන්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සෑම විටම ඔබට අවශ්‍ය කෘෂිකාර්මික තාක්ෂණික ගැටලු විසඳීමට වගේම උපදෙස් ලබා දීමටත් සූදානමින් සිටිනවා. ඉතින් අද වැඩසටහනින් අප බලාපොරොත්තු වෙනවා ඔබ අප අතර බෙහෙවින් කතා බහකට ලක්වුණු, ඒ වගේම ඔබේ අවධානය යොමු කළ යුතු විශේෂ කාරණයක් ගැන සාකච්ඡා කරන්නට. ඔබට මතක ඇත්නම් 2018 වර්ෂයේ මාස්කන්නය තුළ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වඩාත් ආන්දෝලනයකට තුඩු දුන්නු මාතෘකාවක් වුණේ සේනා දළඹු හානිය බඩරිංගු වගාවේ. ඉතින් අප මෙවර ඔබත් සමඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙවර මාස්කන්නය තුළත් මේ තත්ත්වය ඔබට මුහුණපාන්න සිදුවේද, එසේ නම් ඔබයට මුහුණ දෙන්නේ කෙසේද කියලා තමයි අද අපි සාකච්ඡා කරන්නේ. හොඳයි, අද මේ ගැන ඔබත් එක්ක සාකච්ඡා කරන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විද්වත් තුන් පොලක් අපිත් සමඟ එකතු වෙනවා. මුලින්ම ඔබ හඳුනා ගන්න සේනා දළඹු මර්ධන කාර්යසාධන බලකායේ ජාතික සම්බන්ධීකරණ අනුර විජේතුංග මහත්මයා. අයිබන් අනුර මහත්මයා. හොඳයි, අපිට කියන්න අනුර මහත්මයා, දැන් ඇත්තටම 2018 වර්ෂයේ මේ මාස්කන්නය තුළ වඩාත් කතාබහකට ලක් වුණා මේ සේනා දළඹු හානිය. හැබැයි යල්කන්නේ තුළ ඒ එතරම් කතාබහකට ලක්ුණෙත් නැහැ, සමාජය තුළ එතරම් කතා වුණෙත් නැහැ. නමුත් ආයෙත් මාස්කන්නයක් ඇවිල්ලා තියෙනවා. යම් යම් කණින් කුණින් අපිට නැවතත් මේ සේනා දළඹු හානිය ගැන ඇහෙනවා, වාර්තා වෙනවා. මොකද දැනට තියෙන වර්තමාන තත්ත්වය? බහුග්‍ය මාස්කන්නේදී ආරම්භ වුණ මේ සේනා දළඹුවාගේ හානිය ඇත්තරම යල්කන්නේ අපේ තිබුණ ව්‍යාප්ති වැඩසටහන් සහ අපේ තිබුණ ක්‍රියාදාම මත අපිට ගොඩාක් දුරට තිබුණ වගා කරපු වපසරියත් අඩු වෙන හෙක්ටාර 3000ක් වගේ ප්‍රමාණයක් වගා කරේ යල්කන්නේ. අපිට ඉතාම පහසුවෙන් මර්ධනය කරගන්න හැකියාව ලැබුණා. ලොකු වාර්තාවක් එන්න තියෙන දැන් මේ මාස්කන්නේ වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා හෙක්ටාර 80000ක් විතර ලොකු ඉලක්කයකට යන්න බඩේරිමු. මේ හෙක්ටාර 80000ක් යන ඉලක්කයේදී බහුග්‍ය මාස්කන්නේදී සේනා දළඹු හානිය වාර්තා වුණු මුලින්ම වාර්තා වුණු අම්පාර, අනුරාධපුරේ, මොනරාගල වගේ ප්‍රධාන වශයෙන්ම වඩේරුම් වගකරන ප්‍රදේශවල මෙය දැන් මගාව ආරම්භ වෙලායි තියෙන්නේ. දැන් මේ වෙන විටත් දළඹුවාගේ හානිය තැනින් තැන ඉතා සුළු වශයෙන් දක්නට හම්බෙනවා. ඒ නිසා තමයි ඇත්තට මම හිතන්නේ නැවතත් අපි සාකච්ඡා කරන්න පෙළඹුණේ අද මේ වගේ වැඩසටහනකින් දැනුවත් කිරීමක් කරොත් හොඳයි කියලා අපිට හිතුනේ. ජනතාව සම්පූර්ණයෙන්ම මේ දළඹු හානිය මර්ධනය කර ගැනීමේ ක්‍රමවේද සහ ඒ සිද්ධි සම්බන්ධයෙන් අත වශයෙන්ම දැන් බඩේරිඟු වගාවේ ආරම්භ කරන්න කියලා අපි මං හිතන්නේ හැමෝම මාධ්‍යින් දැනුවත් කරා, අපි ගෙයින් ගෙට කියලා දැනුවත් කරා, ව්‍යාප්ති වැඩසටහන් මගින් දැනුවත් කරා, අපි දැනුවත් කරා ඔක්තෝබර් 15 වෙනකොට සිටුවා අවසන් කරන්නේ කියන එක. අපි හැබැයි ගුරු මාතුරු විශාල දෙනෙක් අපේ විශාල ප්‍රමාණයක් අපේ කීම අහලා අපේ මේ බසට අවනත වෙලා දැන්ට ශේෂ්ත්‍රයේ ස්ථාපනය කරලා තියෙනවා. විශේෂයෙන්ම බඩේරිඟු මා ප්‍රධාන වශයෙන් වගා කරන අම්පාර, මොනරාගල, අනුරාධපුර වගේ දිස්ත්‍රික්කවල දැන් මේ වෙනුවටත් වගාව ස්ථාපනය කරලා අවසන් කරලා සමහර වගාවන් තියෙනවා මාසයක් වගේ වයස වගාවුත් තියෙනවා. ඉතින් මේ වගාවට තමයි අත වශයෙන්ම දැන් මේ හානිය ටික ටික පොඩ පොඩ තියෙන්නේ දැන්. අනුමත දැන් ඔබ කිව්වා ඔක්තෝබර් 15ට පෙර වගා කරන්න කියලා. 15ට පස්සේ වගා කරොත් ඒකත් මේ දිනහානිය ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මොකද අපි ගිය සැරේ අපි විශ්ලේෂණය කළ බැලුවා මේ හානිය ඇත්ත වශයෙන්ම ගිය සැරේ හානිය තිබුණා 10% සිට 100% දක්වා හානියක් වාර්තා වෙලා තිබුණා. ඒ හානිය වාර්තා වුණේ කොයි කාලෙ හිටවපු බඩවිරිං වගාවන්න වලට කියලා. ඒ විශ්ලේෂණය අනුව තමයි අපිට තේරුම් ගියේ ඔක්තෝබර් 15ට පස්සේ හිටවපු වගාවන්න වලට තමයි මේ 10% සිට 100% දක්වා හානි සිදු වෙලා තිබුණේ කියන එක. ඒ නිසා තමයි අපි මේ සැරේ අපි නිර්දේශ කරේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඔක්තෝබර් 15ට පෙර සිටව අවසන් කරන්න කියලා. ඇත්තටම අපේ දෙපාර්තමේන්තුවේ බසට අවනත වෙලා බස ගොවි වතුරු අරගෙන දැන් මේ වෙනිටත් බඩේරිඟු වගාවෙන් 75%ක් විතරම සිටව අවසන් කරලා තියෙන්නේ. බඩේරිඟු වගාව විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන උතුරුමැද පළාත භාරව කටයුතු කරන පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ මහත්මිය අයිබෝන් ඔබතුමීට අය ප්‍රියංජනී මාදන මහත්මිය. ප්‍රියංජනී මහත්මිය අපිට කියන්නේ දැන් ඇත්තටම දැන් විශාල වශයෙන් ඒ ප්‍රදේශය තුළ බඩේරිඟු වගා වෙනවා. එතකොට ඒ පැතිවල ඉන්න ගොවි මහත්තුරු මේ සම්බන්ධයෙන් ඔබ ඇතුළු පිරිස දැනුවත් කරලා තියෙනවද? මොන විදිහද ඒ බඩේරිඟු වගාවේ මේ සේනා දළඹු හානියට ඔබතුමී සූදානම්? අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගත්තාම විශේෂයෙන්ම මාස්කන්නේ හෙක්ටයාර් 28,000ක් 30,000ක් විතර බඩේරිඟු වගා කරන දිස්ත්‍රික්කයේ ප්‍රධානම දිස්ත්‍රික්කයක්.
ඉතින් ඒ නිසාම අපි ඉතාම ඕනෑකමින් මේ අවුරුද්දේ ගොවි මහතුරු විශේෂයෙන්ම මේ මාස් කන්නට හොඳ දැනුවත් කිරීමක් සිද්ධ කරා. අගෝස්තු මාසයේ ඉඳලා ඔක්තෝබර් මේ දක්වාම වගේ ගෙයින්ගෙට ගිහිල්ලා යායෙන් යායට ගිහිල්ලා ගොවි මහතුරු විශාල වශයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර දාලා ඒ වගේම පත්‍රිකා පෝස්ටර් විවිධාකාර හැම උපක්‍රමයක් මේ යොදලා ගොවි මහතුරු දැනුවත් කිරීම ඇත්ත වශයෙන්ම නැවත මතක් කර දීමක් වගේ දෙයක් කරා. යලකන්නේදී හෙක්ටයාර් 1000ක විතර වගේ ප්‍රමාණයක් තමයි අපේ දිස්ත්‍රික්කේ වගා වුණේ. නමුත් ඒකෙදිත් කිසිම හානියක් වාර්තා නොවන විදිහට මුලදීම පාලනය කර ගැනීමට හැකි වුණා. ඉතින් ඒ අත්දැකීමත් උපයෝගී කරගෙන ගොවි මහතුරු ඉතාම හොඳින් දැනුවත් කිරීමේ කටයුතු කරගෙන අපි මේ වෙන විට අපේ මේ කන්නට හෙක්ටයාර් 28000ක 30000ක ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කයෙන් මේ වන විටත් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් අපි වගාව ස්ථාපිත කරලා අවසානයි. දැනට බොහෝ වගාවල් සති 3 මාසෙ වගේ කාලෙ ගත කරන්නේ. අපි ඉතා පැහැදිලිව දැකතයක් තමයි ගිය කන්නේ කන්නට කලට වෙලාවට වගා කරපු ගොවි මහතුරුන්ගේ හානිය, මේ සේනාදළඹු හානිය ඉතාම අවම වීම. ඉතින් ඒ නිසා ඉතාම උනන්දුවෙන් ගොවි මහතුරු මේ වෙන විට වගා කටයුතු ආරම්භ කරලා ස්ථාපිත කරලා ඉන්නවා. ඔව්. ඇත්තටම ඔබට යම් මතක් කිරීමක් කරන්න ඕන අනුර මහත්මයාත් ප්‍රියංජලි මහත්මයාත් පුන පුනා පවසන කාරණය තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඔබට යම් උපදෙසක් ලබා දෙනවා නම් මේ වගාව පිහිටුවීම සම්බන්ධයෙන් ඒ ඔබ පිළිපදිනට ඕන. ඒ තුළින් තමයි ඔබේ වගාවේ සුරක්ෂිතභාවය වඩාත් තහවුරු වන්නේ. හොඳයි, අපිත් එක්ක ඉන්නවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කීට විද්‍යාඥවරේ ප්‍රභාත් නිශාන්ත මහත්මයා. ප්‍රභාත් මහත්මයා, අපිට කියන්න, දැන් ඇත්තටම නොයෙකුත් මර්ධන ක්‍රම මේ සේනාදළඹු හානි සඳහා අපිට අහන්නට ලැබුණා, දකින්නට ලැබුණා. මේ වගේ යම් යම් ක්‍රම සාර්ථක වන්නට ඇති, යම් යම් ක්‍රම අසාර්ථක වන්නට ඇති. ඔබට කියන්න පුළුවන්ද මේ සඳහා වඩාත් සුදුසු ප්‍රවේශය මොකක්ද මේ සේනාදළඹු හානිය මර්ධනය සඳහා? ඔව් දිල්ලා, ඇත්තටම සේනාදළඹු මර්ධනයේදී අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු කීපයක් තියෙනවා. වෙනත් පලිබෝධකයෙක් පාලනය කරනවට වඩා විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අපි කවුරුත් දන්නවා දැන් මේ වෙනකොට සේනාදළඹුවා කියන සතාගේ හානිය නිසා අපේ වගාවන් විශාල වශයෙන් හානියට පත් වෙනවා කියලා. අපේ කන්න දෙකකම අත්දැකීමත් එක්ක අපි මේ වෙනකොට ඉතාම සාර්ථක ක්‍රමවේදයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒකේ වැදගත්ම පළවෙනිම කාරණේ තමයි අපි වගාව ආරම්භයේ සිටම වගාව හොඳින් නිරීක්ෂණය කරන්න ඕනේ. මේ සඳහා අපි අනුගමනය කළ යුත්තේ අපි දන්නවා අපේ ගොවිශේෂවල විවිධ මට්ටමේ වගාවන් තියෙනවා. ඉතා කුඩා වගාවන් තියෙනවා. ඒ වගේම සමහර ගොවි මහතුරු විශේෂයෙන් මේ මහා කන්නේ විශාල අක්කර හෙක්ටයාර විශාල ප්‍රමාණයෙන් වගා කරනවා. ඒතකොට මේ එක එක ශ්‍රේෂ්ඨයේ අනුව අපි වගාව ආරම්භයේ සිටම වගාවේ තනින් තන නිරීක්ෂණය කරන්න අවශ්‍යයි. නිරීක්ෂණය කළා ආරම්භක අවස්ථාවේදී මේ සේනාදළඹු වගේ හානිය පවතිනවද කියලා හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. ඒ අධ්‍යයනයන් කරලා තමයි අපි යම්කිසි පාලන ක්‍රමවේදයකට යොමු යුතුවන්නේ. එතනදී මට මෙතෙන්දි කියන්න වෙන වැදගත් කාරණේ තමයි අපි වෙනත් පලිබෝධ පාලනයකදී නම් අපි විශේෂයෙන් යොමු වෙනවා අපේ කටේ තියෙන කෘමිනාශක කියන එක. නමුත් අපේ රටේ තියෙන මේ ජෛව විවිධත්වයත් එක්ක බඩේරුඟු වගා කරන ප්‍රදේශات එක්ක සංසන්දනය කරලා බලනකොට අපට මේ පහුගිය කන්න දෙකත් එක්ක දැනුණා විශාල වශයෙන් මේ සේනාදළඹුවා පාලනයට සුදුසු වෙන එයාට එයාව පාලනය කරන ස්වභාවික සතුරන් විශාල ප්‍රමාණයක් ඉන්නවා කියලා. ඒ නිසා අපි පළවෙනි නිර්දේශ කියන්නේ හානිය දුටු වහාම කෘමිනාශක භාවිතය නොකළ යුතුයි. ඊට පස්සේ අපි කරන්න ඕනේ විශේෂයෙන්ම තනින් තන නිරීක්ෂණය කරලා අවශ්‍ය වුණොත් හානිය වැඩි වෙනවා කියලා දැනුනොත් අපිට කොහොම වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් ලේසියෙන්ම ශාකයේ සාමාන්‍ය මට්ටමට වර්ධනය වෙනකොට අලු වගේ දෙයක් ගොබයට දාන්න පුළුවන්, වැලි වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්, පස් වගේ දෙයක් වුණත් අපිට යොදන්න පුළුවන්. මේ විදිහට අපි නිරීක්ෂණය කරන අතරේ යම්කිසි මට්ටමකින් මොනවුන් හේතුවක් නිසා හෝ අපේ හානිය අධික වෙනවා කියලා අපිට තේරුණොත් අපි නිතර නිරීක්ෂණය කරනකොට ඒ අවස්ථාවේදී විතරක් අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දීලා තියෙන නිර්දේශිත සුදුසු කෘමිනාශකය භාවිතා කරන්න පුළුවන්. නමුත් මේ කෘමිනාශකය භාවිතා කළ යුතු වන්නේ අදාළ හානිය තියෙන ස්ථානයට පමණයි. මෙහිදී මම කිව්වේ මුලින්දම් අපි මේ දේ නිරීක්ෂණය කළ යුතුයි කියලා. භෝග වගාව පවතින කාල සීමාව තුළ සේනාදළඹුවාගේ ජීවන චක්‍ර කීපයක් එකමට සමපිහිත වෙලා හානිය ඇති කරන්න පුළුවන්. ඒ නිසා ආරම්භක අවස්ථාවේ පාලනය කිරීම මගින් බඩේරුඟු වගාවේ වැදගත්ම කොටස වන කරල අපට බේරා ගැනීමේ අවස්ථාව තියෙනවා.
ඒ කරල බේරා ගැනීමට නම් මුල් අවස්ථාවේ දකින හානිය අපි අවම කරගත යුතුයි. මෙහිදී කෘමිනාශක ගැන විශේෂයෙන් කියන්නේ නැවතත් මා අනවශ්‍ය ලෙස කෘමිනාශක යෙදිය නොයදිය යුතුයි. අවශ්‍ය නැහැ. හානිය ඉතාමත් අධික. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ වගා භූමියේ ගස් 100ක් විතර අපි බලලා ඒකෙන් ගස් 20ක් විතර හානිය පවතිනවා නම් අපි කියනවා ඒක තමයි කෘමිනාශක හෝ යම්කිසි දෙයක් යොදලා පාලනය කළ යුතු අවස්ථාව කියලා. 120 අවස්ථාව. ඒ අවස්ථාවේදී තමයි අපි කෘමිනාශකයක් යෙදිය යුත්තේ. තවත් වැදගත් කාරණයක් තමයි අපේ ගොවි මහතුරු පුරුදු වෙලා තියෙනවා මේ ඕනම පරිබෝධකේ පාලනය කරන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයන්ගෙන් පටහැනිව වෙළඳ මහතුන්ගෙන් විවිධ නිර්දේශ ලබා ගන්න. මෙන්න මේ දෙත් අපි සම්පූර්ණයෙන් වැළැක්විය යුතුයි. මොකද සේනා දළඹුවාගේ විශේෂ හැකියාවක් තියෙනවා කෘමිනාශක වලට ප්‍රතිරෝධීතාව ඇති කරන්න. අපට හිතන හිතන කෘමිනාශක භාවිතා කරොත් ඉදිරි අනාගතයේදී අපි මේ දැනට ලබාගෙන තියෙන සාර්ථක පාලනය ලබා ගන්න බැරි වෙනවා. මෙවර මාස් කන්නේදී යම් ප්‍රශ්නයක් ඇති වෙයිද? නැත්නම් යමක් ඔබට ගොවින්ද කියන්න තියෙනවා. අපි පහුගිය මාස් කන්නේත් කල්පනා කරේ ওই විදිහටම තමයි විශාල විශාල හානියක් ඇති වෙයි කියලා මේ සේනා දළඹුවාගේ හානිය ව්‍යාප්ත වෙලා ගියාට පස්සේ. හැබැයි අපිට සංඛ්‍යාලේඛන දත්තවලින් පෙනී ගිහිලා තියෙනවා ඒ අපි හිතපු මට්ටමේ හානියක් ඇති වෙලා නැහැ කියන එක. ඉතින් මේ සැරෙත් එහෙම තමයි. මම හිතන්නේ මේ සැරේ අපි ඊට වඩා සාර්ථකයි මර්ධනය කරගැනීමේ ක්‍රමවල නියැලෙන්න. මොකද අපි සියලු පළාත් කෘෂිකම් දෙපාර්තමේන්තු, අන්තර් පළාත් කෘෂිකම් දෙපාර්තමේන්තු, මහවැලි ওই සියලුම අංශ ඒකාබද්ධ වෙලා ලොකු ව්‍යාප්ති වැඩසටහනක් දැන් ශේෂ්‍ය අරන් යනවා. මම හිතන්නේ අපි ව්‍යාප්ති කඳවුරු සංකල්පය ස්ථාපනය කරගනිමින් ව්‍යාප්ති කඳවුරු දැන් අපි මොනරාගල පැවැත්තුවා, අනුරාධපුරේ පැවැත්තුවා, අම්පාර පාතල විවර කළ දින මේ වෙනකොට ගොවින් 13500ක් විතර ගොයි පවුල් 13500ක් විතර දැනට දැනුවත් කළ දින අපි දැන් මේ ගෙයින් ගෙට ගිහිල්ලා වීදි නාට්‍ය පෙන්නලා චිත්‍රපට සංසන පෙන්නලා ඉතින් මේ ලොකු ව්‍යාප්ති වැඩසටහනක් කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ ගිය සැරේ මේ හානියටත් වඩා අඩු හානියක් තමයි වුණොත් වෙන්නේ. හොඳයි, ඔබ තුන් දෙනාටම අප බෙහෙ වෙන ස්තුතිවන්ත වෙනවා අපේ ප්‍රේක්ෂක ජනතාව දැනුම්මත් කිරීම සම්බන්ධයෙන්. හොඳයි, අවසන් වශයෙන් ඔබට මතක් කරන්න තියෙන විශේෂ දෙයක් තමයි ඔබ බඩිරිඟු වගා කරනවා නම් ඔබ සේනා දළඹු හානියට බිය විය යුතු නැහැ. ඔබ නිරන්තර සුපරීක්ෂාකාරීව සිටිය යුතුයි ඔබේ වගාව සම්බන්ධයෙන්. ඒ වගේම 20% වගේ ප්‍රමාණයක් හානියට ලක් වී තිබේ නම් පමණයි ඔබ කෘමිනාශකයකට යා යුත්තේ. එයත් නිශ්චිත උපදෙස් සහිතවයි. එහෙමනම් මේ වැඩසටහන පිළිබඳව ඔබට යම් අදහස් තියෙනවා නම් ඔබට පුළුවන් ලියන්න අධ්‍යක්ෂ ජාතික කෘෂිකර්ම තොරතුරු හා සංනිවේදන මධ්‍යස්ථානය ගන්නවරුව පේරාදෙණිය ලිපිණයට. 19:20 අංකයට දුරකථන ඇමතුමක් ලබා දෙමිනුත් ඔබට පුළුවන් තොරතුරු ලබා ගන්නට, ඒ වගේම දැනුමවත් වන්නට. එහෙමනම් යලිත් ලබන සතිය ඔබ හමු වෙන බලාපොරොත්තුෙන් ඔබෙන් සමු අරගෙන යනවා. ඔබට පළබර වාසනාවන්ත සතියක් ප්‍රාර්ථනා කරනවා. එළවලු වගා පිළිබඳ පූර්ව දැනුම් දී 2019 ඔක්තෝබර් 6 වනදා සිට ඔක්තෝබර් 20 දක්වා මෙම දෙසතිය තුළ බීට්‍රූට් හෙක්ටයාර 91ක්, කරවිල හෙක්ටයාර 129ක්, වම්බටු හෙක්ටයාර 401ක්, ගෝවා හෙක්ටයාර 112ක්, මාළුමිරිස් හෙක්ටයාර 125ක්, කැරට් හෙක්ටයාර 75ක්, පිපිඤ්ඤා හෙක්ටයාර 123ක්, ලීක්ස් හෙක්ටයාර 75ක්, මෑකරල් හෙක්ටයාර 320ක්, වැටකළු හෙක්ටයාර 118ක්, බණ්ඩක්කා හෙක්ටයාර 245ක්, වට්ටක්කා හෙක්ටයාර 263ක්, රාබු හෙක්ටයාර 85ක්, පතෝල හෙක්ටයාර 137ක්, තක්කාලි හෙක්ටයාර 152ක් වගා කිරීමෙන් ඔබට ඉතාමත් හොඳ මිලක් ලැබේවි. බෝංචි හෙක්ටයාර 200ක් වගා කිරීමෙන් ඔබට හොඳ මිලක් ලැබේවි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ භෝග පුරකතන ඒකකයේ පණිවිඩයක්. සේනා දළඹුවා බඩිරිඟු වගාවේ යළිහි සෝසවයි. පාලනය සඳහා මෙම උපදෙස් පිළිපදින්න. නියමිත කන්නේ තුල බඩිරිඟු වගා කරන්න. ඔක්තෝබර් 15 වෙනි පසු කඩින් කඩ සිදු කරන වගාව පහසු වෙන්න හානියට ලක්වන්නට පුළුවන්. වගාවේ පළමු මාසය තුල නිරතුරුවම වගාව පරීක්ෂා කරන්න. පිත්තර හා කීට අවස්ථා විනාශ කරන්න. සියුම් අලු වැලි හෝ පස් උදෑසන පිනි වේලීමට පෙර හානිය පවතින ගොබේට දමන්න. සේනා දළඹුවන් සිටින ස්ථානවලට කොහොඹ බීජ නිසාරකය යොදන්න. හානිය පැතිරීමක් තිබේ නම් එම ස්ථානයට පමණක් නිර්දේශිත පරිබෝධ නාශක නියමිත මාත්‍රාවෙන් පමණක් යොදන්න. නිර්දේශිත ප්‍රමාණයන්ගෙන් පෙරමෝන උගුල් භාවිතා කරන්න. වැඩිදුර උපදෙස් සඳහා ප්‍රදේශීය කෘෂිකර්ම උපදේශක හෝ ශ්‍රේෂ්ඨ නිලධාරීන් හමුවන්න. නැතහොත් 19:20 කෘෂි උපදේශන සේවාව අමතන්න.